සාර්ථක ව්‍යාපාරිකයෙක් වීමට එහෙම නැත්නම් දේශපාලන ක්ෂේත්‍රයේ සාර්ථක වීමට එහෙම නැත්නම් අපි තෝරා ගන්නා ලද ක්ෂේත්‍රයක සාර්ථක වීමට නැකත් වෙලාව අපි සලකා බැලිය යුතුද සුබ නැකතකටම අපි කටයුතු පටන් ගත යුතුද එහෙම නැත්නම් දවස ආරම්භ කරනකොට අපි ඒ දවස ආරම්භ කළ යුත්තේ ලග්න පලාපල වලට අනුවද ඒ ලග්න පලාපල වල එන දේවල් ඒ ලියවුණු දේවල් සිහියට අරගෙන ඒ අනුවද අපි කටයුතු කළ යුත්තේ මෙහිදී කිතුනු දහමේ එන ඉගැන්වීම් අනුව අපට වෙනත් විසඳුමක් යෝජනා කරනවා වෙනත් විසඳුමක් අපට පැහැදිලි කරලා දීලා තියෙනවා එහෙම නැත්නම් වඩා සාර්ථක ක්‍රමවේදයක් අපට පැහැදිලි කරලා තියෙනවා වඩා සාර්ථක විතරක් නෙවෙයි ඒ ක්‍රමවේදය ඉතාම ප්‍රබල ක්‍රමවේදයක් ජ්‍යොතිෂය මත එහෙම නැත්නම් තමාගේ හඳහන මත එහෙම නැත්නම් සුබ නැකතවල් මත යැපීම වෙනුවට එහෙමත් නැත්නම් අපට ජීවිතයේ සාර්ථකත්වය ලබා ගැනීමට කුමන ක්ෂේත්‍රයක වේවා අපි කරන මොන කටයුත්තක හෝ වේවා සාර්ථක වීමට අපට වෙන මාර්ගයක් ඊට වඩා පහසු මාර්ගයක් තිබෙනවාද දැන් මේ ප්‍රශ්නේ ඉතා වැදගත් මොකද මම ඉස්සෙල්ලා කිව්වාගේ ඇත්තට ලෝකේ ඉන්න හැමෝටම හඳහනක් එහෙම නැත්නම් වේලපත් කඩයක් හදාගන්න බෑනේ ඒ වගේම හැමෝටම හැම දෙයක්ම කරන්න බෑ විශේෂයෙන්ම තීරණාත්මක දේවල් ජීවිතේ කරන්න බෑ සුබ නැකතක් හොයාගෙන නැකතකට අනුව ඒ ප්‍රායෝගික වශයෙන් කරන්න බැරි දෙයක් එහෙමනම් මේ සඳහා වෙන විසඳුමක් තියෙනවද මුල්ම දේ තමයි ඒ සම්බන්ධයෙන් අපි තීරණයක් ගැනීමේදී අපගේ ජීවිතය සම්බන්ධයෙන් අපගේ අනාගතය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේදී ඒ තීරණය අප ගත යුත්තේ අපගේ ඇතුළාන්ත නිදහස මත එතකොට මේ බලය වැදගත් වෙන්නේ මේ ඇතුළාන්තයෙන් එන බලය වැදගත් වෙන්නේ ඔහුට හෝ ඇයට මුහුණ පාන්න සිදුවෙන ඕනෑම අභියෝගයක් හෝ බාධාවක් හෝ අධෛර්යමත් කිරීමක් ඒ තුලින් ජය ගන්න පුළුවන්. දැන් සමහරක් අපේ සංස්කෘතියේ තියෙන කතා තියෙනවා අදහස් තියෙනවා අපල සම්බන්ධයෙන්. දැන් අපල කියන දේවලුත් ඇතුළාන්ත නිදහස තුල ගන්න තීරණ වලට ජය ගන්න පුළුවන් අනිවාර්යයෙන්. ඒකට හේතුව මේකයි. ඇතුළාන්ත නිදහස තුල ඒ කියන්නේ අව්‍යාජ ඇතුළාන්ත නිදහස තුල ක්‍රියාත්මක වෙන්නේ දෙවියන් වහන්සේ. ජේසු පිහිටයි. ජීවිතය සාර්ථක කර ගැනීමට ඇත්තටම අපට ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ එහෙම නැත්නම් නක්ෂත්‍ර ශාස්ත්‍රයේ උදව් උපකාර සහ මඟ පෙන්වීම අත්‍යවශ්‍යද සාර්ථක ව්‍යාපාරිකයෙක් වීමට එහෙම නැත්නම් දේශපාලන ක්ෂේත්‍රයේ සාර්ථක වීමට එහෙම නැත්නම් අපි තෝරා ගන්නා ලද ක්ෂේත්‍රයක සාර්ථක වීමට නැකත් වෙලාව අපි සලකා බැලිය යුතුද සුබ නැකතකටම අපි කටයුතු පටන් ගත යුතුද එහෙම නැත්නම් දවස ආරම්භ කරනකොට අපි ඒ දවස ආරම්භ කළ යුත්තේ ලග්න පලාපල වලට අනුවද ඒ ලග්න පලාපල වල එන දේවල් ඒ ලියවුණු දේවල් සිහියට අරගෙන ඒ අනුවද අපි කටයුතු කළ යුත්තේ එහෙමත් නැත්නම් අපගේ අනාගතය ගැන අපි තීරණයක් ගන්නකොට විදේශගත වෙනවද කාත් එක්කද විවාහ වෙන්නේ මොන වගේ රැකියාවකටද අප නියැලෙන්නේ අනාදි වශයෙන් අනාගතය ගැන තීරණයක් ගැනීමේදී අපගේ හඳහන එහෙම නැත්නම් වේලපත් කඩය සලකා බැලිය යුතුද දැන් කාට හරි කියන්න පුළුවන් කවුරු හරි කියන්න පුළුවන් ඔහුගේ හෝ ඇයගේ ජීවිතය හඳහන බැලීම නිසා එහෙම නැත්නම් හඳහනේ තියෙන කටයුතු අනුව කටයුතු කිරීම නිසා එහෙම නැත්නම්
සුබ නැකතකට අනුව කටයුතු කිරීම නිසා එහෙමත් නැත්තම් ජ්‍යොතිෂ ශාස්ත්‍රයෙන් ලැබෙන ඒ මඟ පෙන්වීම නිසා ජීවිතය සාර්ථක වෙලා තියෙනවා කියලා යම් පුද්ගලෙක් කියන්න පුළුවන් බොහොම අවංකව. ඒ වගේම ඒ සඳහා ඔහු හෝ ඇය යම් යම් උදාහරණ ගේන්නත් පුළුවන් ඔහුගේ හෝ ඇයගේ ජීවිතයෙන්. දැන් අපි සුළු මොහොතකට හිතමු ඒ පුද්ගලයා කියන දෙයට යම් පදනමක් තියෙනවා කියලා. යම් කිසි විදිහක සත්‍යතාවයක් තියෙනවා කියලා අපි මොහොතකට හිතමු මේ කාරණාව පැහැදිලි කර ගැනීම සඳහා. එහෙමනම් එයින් අදහස් වෙනවද දැන් ඒ පුද්ගලයා කියන්නේ ඒ පුද්ගලයා සුබ නැකතකට අනුව කටයුතු කරපු නිසා. එහෙම නැත්නම් තමන්ගේ හඳහන අනුව හඳහනේ සඳහන් කරුණු අනුව කටයුතු කරපු නිසා. එහෙම නැත්නම් ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයෙකුගේ මඟ පෙන්වීම අනුව කටයුතු කරපු නිසයි සාර්ථක වුණේ කියලා ඔහුගේ ව්‍යාපාරය හෝ ඒ කරන වෘත්තිය හෝ විභාගය හෝ පිටරට යෑම හෝ වැනි දෙයක් කියලා. දැන් එයින් අදහස් වෙනවද එහෙමනම් ලෝකයේ සිටින හැම පුද්ගලෙක්ම තමාට හඳහනක් හදා ගන්න ඕන සකස් කර ගන්න ඕන කියලා ජ්‍යොතිෂ ශාස්ත්‍රවේදඥයන්ගේ මඟ පෙන්වීම අනුව. එහෙම නැත්නම් එයින් අදහස් වෙනවද ලෝකයේ සිටින හැම කෙනෙක්ම කටයුතු කළ යුත්තේ දේවල් ආරම්භ කළ යුත්තේ සුබ නැකතකට අනුව කියන එකින් අදහස් වෙනවද? එහෙමත් නැත්නම් අපට ජීවිතයේ සාර්ථකත්වය ලබා ගැනීමට කුමන ක්ෂේත්‍රයක වේවා අපි කරන මොන කටයුත්තක හෝ වේවා සාර්ථක වීමට අපට වෙන මාර්ගයක් ඊට වඩා පහසු මාර්ගයක් තිබෙනවාද? දැන් මේ ප්‍රශ්නේ ඉතා වැදගත්. මොකද මං ඉස්සෙල්ලා කිව්වාගේ ඇත්තට ලෝකේ ඉන්න හැමෝටම හඳහනක් එහෙම නැත්නම් වේලපත් කඩයක් හදාගන්න බෑනේ. ඒ වගේම හැමෝටම හැම දෙයක්ම කරන්න බෑ. විශේෂයෙන්ම තීරණාත්මක දේවල් ජීවිතේ කරන්න බෑ සුබ නැකතක් හොයාගෙන නැකතකට අනුව. ඒ ප්‍රායෝගික වශයෙන් කරන්න බැරි දෙයක්. එහෙමනම් මේ සඳහා වෙන විසඳුමක් තියෙනවද? මෙහිදී කිතුනු දහමේ එන ඉගැන්වීම් අනුව අපට වෙනත් විසඳුමක් යෝජනා කරනවා. වෙනත් විසඳුමක් අපට පැහැදිලි කරලා දීලා තියෙනවා. එහෙම නැත්නම් වඩා සාර්ථක ක්‍රමවේදයක් අපට පැහැදිලි කරලා තියෙනවා. වඩා සාර්ථක විතරක් නෙවෙයි, ඒ ක්‍රමවේදය ඉතාම ප්‍රබල ක්‍රමවේදයක් ජ්‍යොතිෂය මත එහෙම නැත්නම් තමාගේ හඳහන මත එහෙම නැත්නම් සුබ නැකතවල් මත යැපීම වෙනුවට. ඒ තමයි මුල්ම දේ තමයි ඒ සම්බන්ධයෙන් අපි තීරණයක් ගැනීමේදී අපගේ ජීවිතය සම්බන්ධයෙන් අපගේ අනාගතය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේදී ඒ තීරණය අප ගත යුත්තේ අපගේ ඇතුළාන්ත නිදහස මත. ඇතුළාන්ත නිදහස මත කියන එකෙන් අදහස් වෙන්නේ මගේ ඇතුළාන්තයෙන්ම මගේ හදවතින්ම එහෙම නැත්නම් මගේ හදවතේ ගැඹුරුතම පතුලෙන්ම මට එන යෝජනාවන් එහෙම නැත්නම් මට එන ඉඟි එහෙම නැත්නම් මම ඇත්තටම ආස කරන දේවල්. දැන් අපි හිතමු තරුණ දරුවෙක් තරුණ ළමෙක් කුඩා කාලේ ඉඳලම සිහින මැව්වා කවදා හරි දවසක ගුවන් නියමුවෙක් වෙනවා කියලා. කවදා හරි දවසක ගුවන් නියමුවෙක් වශයෙන් කටයුතු කරනවා කියලා. එහෙම නැත්නම් වෛද්‍යවරයෙක් වෙනවා කියලා. එහෙම නැත්නම් කුඩා කාලේ සිටම ඔහුගේ ඇතුළාන්තෙන් ආපු තල්ලුව තමයි කවදා හරි දවසක නීතිඥ මහත්මයෙක් වෙනවා කියන එක. එතකොට අන්න ඒක තමයි අර ඇතුළාන්තයේ තල්ලුව කියලා අපි අදහස් කරන්නේ. ඒ ඇතුළාන්තයෙන් කුඩා කාලයේ සිට එන ඒ තල්ලුව අව්‍යාජද නිවැරදිද කියලා අපි හඳුනා ගැනීමට ඒ එන තල්ලුව මොන වගේ එකක්ද කියලා හඳුනා ගන්න ඕන. ඒ කියන්නේ එය කාලයක් ගිහිල්ලා නැති වෙලා යන දෙයක්ද? අර සමහර විලාසිතා තියෙනවානේ කාලෙන් කාලට තරුණයන් අතර ප්‍රවණතාවයන් තියෙනවානේ අපි කියන්නේ ට්‍රෙන්ඩ්ස් කියලා. ඒ වගේ දෙයක්ද? එහෙම නැත්නම් ඒ එන තල්ලුව එන්න එන්න ප්‍රබල වෙන එකක්ද? එන්න එන්න ශක්තිමත් වන එකක්ද? වයසින් මුහුකුරා යන්න
අපිතුම ඔහුට අවුරුදු 10යිදී තිබුණු ඒ සිහිනය අවුරුදු 11 වෙනකොට තව ශක්තිමත් වෙලා. ඊට පස්සේ අවුරුදු 12 වෙනකොට ඒක තවත් ප්‍රබල වෙලා. මේ කවදා හරි දවසක මම ගුවන් නියමුවෙක් වෙනවා කියන ඒ අතුලාන්තයෙන් එන ඒ ආශාව ඒ හඬ ඒ තල්ලුව. ඊට පස්සේ අවුරුදු 13 14 15 වෙනකොට ඔහු තවත් ඒ ගැන උනන්දුවක් දක්වනවා. ඒ ගැන පොතපත කියවනවා. ඔය ගුවන් යාන සැරිසරන තැන්වලට ගිහිල්ලා ඒව දිහා බලාගෙන ඉන්නවා. ලෝකයේ සිටි ප්‍රබල ගුවන් නියමුවන්ගේ ජීවිත කතා කියවනවා. යනාදි වශයෙන් ඔහුගේ හෝ ඇයගේ ඒ උද්‍යෝගය එන්න වැඩි වෙනවා. දැන් අපි තුමේ එහෙම තත්වයක් කියලා. එතකොට එහෙනම් අපි දන්නවා මෙය ඇත්තටම අව්‍යාජවම ඇතිවන දෙයක් කියන එක ඒ තරුණයාට පුළුවන් කියවා ගන්න. මොකද දැන් අතුලාන්ත නිදහස තුල එන දේවල් වල තියෙන ප්‍රබලතාවය මෙන්න මේකයි. අතුලාන්ත නිදහස කියන්නේ බලයක්. එක්තරා විදිහක ශක්තියක්. එය නිකන් හුදු මනසේ තියෙන අදහසක් නෙවෙයි, මනක්කල්පිත දෙයක් නෙවෙයි. ඒ තුල ප්‍රබල ශක්තියක් ගැබ්බෙලා තියෙනවා. බලයක් තියෙනවා. ඒතර ඒ බලය අර තමාගේ ආශාව ප්‍රබල වෙන්න ඒ බලයක් වැඩි වෙනවා. ඒ ශක්තිය වැඩි වෙනවා. එතකොට අපි හිතමුකෝ යම් යම් බාධාවන් තියෙනවා කියලා මේ තරුණයාගේ සිහිනයට. අපි තුම අම්මා තාත්තා මුලින්ම කැමති වෙන්නේ නැහැ ඔයාට මොන හරි අනතුරක් වෙන්න පුළුවන් යන আদি වශයෙන්. එතකොට ඒක බාධාවක්නේ. එහෙම නැත්නම් යාළුවන්ගෙන් සමාජෙන් යම් යම් බාධාවන් එනවා කියලා. ඒක ස්වභාවිකයි. හැබැයි තමාගේ ඒ ඇතුලෙන් එන හඬ, ඒ ඇතුලෙන් එන ඒ ප්‍රවණතාවය ප්‍රබල වුණාම ඒ ශක්තියට පුළුවන්, ඒ බලවේගයට පුළුවන් ඒ බාධාවන් ජයගන්න. ඒ බාධාවන් ජය ගන්නවා කියන්නේ ඔහුට එතකොට අම්මා තාත්තට පැහැදිලි කරලා දෙන්න පුළුවන් මේ සිහිනේ තියෙන වැදගත්කම සහ එය තරම්ම ඔහුට කොතරම් අර්ථවත්ද කියන එක. එහෙම නැත්නම් ඒ අපි හිතමුකෝ වෛද්‍යවරයෙක් වෙන්න හිතන ඒ දරුවට පැහැදිලි කරලා දෙන්න පුළුවන්. අපි තුමු අම්මා තාත්තා කැමති ඔහු ව්‍යාපාරිකෙක් වෙනවට. නමුත් ඔහුට පැහැදිලි කරලා දෙන්න පුළුවන් අම්මා තාත්තට ඉතාම ප්‍රබල ලෙස වෛද්‍යවරයෙක් වශයෙන් කොතරම් විශාල සේවයක් කර හැකිද කියන එක. එතකොට මේ බලය වැදගත් වෙන්නේ, මේ අතුලාන්තයෙන් එන බලය වැදගත් වෙන්නේ ඔහුට හෝ ඇයට මුහුණ පාන්න සිදුවෙන ඕනෑම අභියෝගයක් හෝ බාධාවක් හෝ අධෛර්යමත් කිරීමක් ඒ තුලින් ජය ගන්න පුළුවන්. දැන් සමහරක් අපේ සංස්කෘතියේ තියෙනවා කතා තියෙනවා අදහස් තියෙනවා අපල සම්බන්ධයෙන්. දැන් අපල කියන දේවලුත් අතුලාන්ත නිදහස තුල ගන්න තීරණ වලට ජය ගන්න පුළුවන් අනිවාර්යෙන්. ඒකට හේතුව මේකයි. අතුලාන්ත නිදහස තුල, ඒ කියන්නේ අව්‍යාජ අතුලාන්ත නිදහස තුල ක්‍රියාත්මක වෙන්නේ දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේගේ බලය. විශ්වයේ මැවුම් කරුවාණන්ගේ බලය. නිකන් හිතන්න බලන්න මෙහෙම මේ මහා විශ්වය, මේ පුදුමාකාර අපට මැනලා කිරලා තේරුම් අරගෙන නිමකරන්න බැරි විශ්වයේ නිර්මාතෘවරයා කොතරම් ප්‍රබල කෙනෙක් වෙන්න ඕනද? මේ විශ්වයක් දැවැන්ත අපට තේරුම් අරගෙන ඉවර කරන්න බැරි මහ පුදුමාකාර දෙයක් සමස්ත විශ්වයම. ඒ වගේම විශ්වයේ කොතරම් බලයක් ශක්තියක් ගැබ්බෙලා තියෙනවද? එතකොට එහෙනම් මේ විශ්වයට වඩා කොතරම් ප්‍රබල වෙන්න ඕනද ඒ විශ්වයට උපත දුන්න ලද මැවුම් කරුවාණන්. එහෙම නැත්නම් ඒ විශ්වයේ නිර්මාණය පිටිපස්සේ, ඒ විශ්වයේ පරිණාමය පිටිපස්සේ ඉන්න ඒ බලවේගය, ඒ තනන් වහන්සේ කොතරම් ප්‍රබල වෙන්න ඕනද කියන එක අපිට හිතා ගන්න පුළුවන්. ඒතර එතරම් ප්‍රබල තනන් වහන්සේ කෙනෙක්ගේ අපි ලබා ගන්නේ 10% ශක්තියක් කියලා, බලයක් කියලා, අනුග්‍රහයක් කියලා. සමස්ත බලය නෙවෙයි. මොකද අපට දෙවියන් වහන්සේගේ සමස්ත බලයම ලබා ගන්න බෑ. ඒකට දෙවි කෙනෙක්ම වෙන්න ඕන. දෙවියන් වහන්සේට සමාන වෙන්න ඕන. ඒතර ඕකෙන් අපිට 0.00001 එකක් ලබා ගන්න පුළුවන් නම් බලන්න කොතරම් ප්‍රබල බලයක්ද කියලා. එතකොට ඒ බලයට ඕනෑම අපලයක්
ඕනෑම අපියෝගයක් ඕනෑම දුෂ්කරතාවයක් ඒ වගේම ඕනෑම අධෛර්යයට පත්වීමක් බොහොම පහසුවෙන් ජය ගන්න පුළුවන්. ඒ බලයට ක්‍රියාත්මක වෙන්න අපි ඉඩ දෙන්න ඕන. එහෙම නැතුව නිකන් අර ඒක නිකන් හිතලා තර්ක බුද්ධියෙන් තර්ක කරලා විතරක් ඕක තේරුම් ගන්න බෑ. හෝ ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒ බලය අපි තුල ක්‍රියාත්මක වෙනකොට අපි දන්නවා අපට පුළුවන් නිදහස තුල ඕනෑම නිවැරදි තීරණයක් අරගෙන ඒ තීරණය සාර්ථක කර ගැනීමට කටයුතු කිරීමට. ඒතර ඒ සඳහා යම් කිසි විදිහක ලේඛනයක් බැලීමට අවශ්‍ය වෙන්නේ නැහැ. හඳහන වගේ එහෙම නැත්නම් වේලපත් කඩේ වගේ එහෙම නැත්නම් සුබනකට වගේ පොඩි දෙයකට අපි යොමු වෙන්න අවශ්‍ය නැහැ. මොකද අපි තුල තියෙනවා දැවැන්ත බලයක්. දැවැන්ත බලවේගයක් තියෙනවා. දැවැන්ත ශක්තියක් තියෙනවා. එතකොට අපි අනාගතය ගැන තීරණ ගන්නේ අනාගතය අපි හදාගන්නේ අතුලාන්ත නිදහස තුල ගන්න තීරණ මත. දැන් අපි තුඟොත් යම් කිසි තරුණෙක් එන අවුරුද්දේ පිටරට යන්න කැමති. ඔහු සලසුම් කරගෙන යනවා එන අවුරුද්දේ ජනවාරි මාසයේ විදේශගත වෙනවා අධ්‍යාපනය ලබන්න. එතකොට ඔහුට ඒ තියෙන ආශාව අදිෂ්ඨානය ඒ අතුලාන්තෙන් ආපු ඒ තල්ලුවම ඇති සාර්ථක වෙන්න. තව දේවල් බලන්න අවශ්‍ය නැහැ. අපරාධේ කාලය නාස්ති කරන්න අවශ්‍ය නැහැ. තමාගේ මුදල් ධනය වියදම් කරන්න අවශ්‍ය නැහැ. මොකද ඒ අව්‍යාජ උද්‍යෝගයම ඒ කැමැත්තම ඒ මහා අනාගතය ගැන තියෙන සිහිනයම ඇති ඔහුට එය සාර්ථක කර ගැනීමට. එතකොට දැන් බලන්න අපි අතුලාන්ත නිදහස තුළ තීරණ අරගෙන සාර්ථක වෙනකොට අපගේ අතුලාන්ත නිදහස තව වර්ධනය වෙනවා. තව වැඩි වෙනවා. නමුත් අපි යම්කිසි වෙනත් දේවල් මත පදනම් වී තීරණ ගන්නකොට අපි තුමු අපගේ හඳහන බලලයි කියලා තීරණ ගන්න හැම විටම. එතකොට මොකද වෙන්නේ? අපගේ අතුලාන්ත නිදහස අපට අහිමි වෙනවා. එතකොට අපි යම්කිසි මේ ඩොකියුමන්ට් එක එහෙම නැත්නම් ලියවිල්ලක වහලෙක් බවට පත් වෙනවා. එතකොට මගේ අනාගතය තීරණය කරන්නේ මම නෙවෙයි. මම නෙවෙයි තීරණ ගන්නෙ අර ලියවිල්ලේ තියෙන එහෙම නැත්නම් ඒ හඳහානේ ලියවිලා තියෙන දේවල් මත තමයි මම තීරණ ගන්නෙ. ඒයින් ලැබෙන ඉඟි මත තමයි තීරණ ගන්නෙ. එතකොට බලන්න මගේ නිර්මාණශීලීත්වය සීමා වෙනවා. මගේ අතුලාන්ත නිදහස සීමා කරගෙන. මොද සමහර දේවල් වලට මම කැමති වුණත් කරන්න බයක් තියෙනවා අසාර්ථක වෙයි කියලා. දැන් බලන්න ඒකෙන් මටම වෙන හානිය කොතරම්ද කියලා. සැබෑ නිර්මාණශීලීත්වය කියන්නේ සීමා විරහිත දෙයක්. සැබෑ අතුලාන්ත නිදහස කියන්නේ දැවැන්ත දෙයක්, සීමා විරහිත දෙයක්. එතකොට අපි අන්නේ ඒක ආකාරයෙන් තීරණ ගන්නකොට තමයි අපිට සැබෑ සතුට එහෙම නැත්තම් ජීවිතයේ ගැන සැබෑ තෘප්තියක් ඇති වෙන්නේ. මොකද එතකොට අපි කටයුතු කරන්නේ හෘද සාක්ෂියට එකඟව. හෘද සාක්ෂියට අනුව හෘද සාක්ෂියෙන් එන ඒ අතුලාන්තයෙන් එන තල්ලුවට අනුව. අතුලාන්තය ප්‍රිය කරන දේවල් වලට අනුව. දැන් මේකෙන් අදහස් වෙන්නේ කවුරු හරි කැමති නම් බොහොම සාර්ථක මිනිමරුවෙක් වෙන්න. එහෙම නැත්නම් බොහොම සාර්ථක ස්ත්‍රී දූෂකයෙක් වෙන්න ඒකක් කරගන්න පුළුවන් කියන එක නෙවෙයි මේ අදහස් වෙන්නේ. අතුලාන්තේ අව්‍යාජ හැඟීම් කියන්නේ අව්‍යාජ තල්ලු කියන්නේ ප්‍රවණතාවයන් කියන්නේ හැම විටම මටත් අන් අයටත් යහපතක් වන දේවල්. මටත් අන් අයටත් යහපතක් වන දේවල් මටත් අන් අයටත් විනාශයක් වන දේවල් නෙවෙයි. මොකද දෙයන් වහන්සේගේ බලය ක්‍රියාත්මක වෙන්නේ ඒ යහපත තුල. අතුලාන්ත නිදහසයි යහපතයි කියන දේ සැබෑ යහපතයි කියන දේ එකට ඇලිලායි තියෙන වෙන් කරන්න බෑ. එතකොට අපි සැබෑ තීරණ ගන්නකොට අපට ලැබෙනවා දැවැන්ත ධෛර්යයක් ලැබෙනවා. දැවැන්ත අදිෂ්ඨානයක් ලැබෙනවා. දැවැන්ත ශක්තියක් අපෙන් මුදා හැරෙනවා. ඒ ශක්තියට ජයගන්න බැරි බාධාවක් නැහැ. ඒ ශක්තියට පරාජය කරන්න බැරි අපලයක් නැහැ. එහෙම නැත්නම් ඒ ශක්තියට පරාජය කරන්න බැරි සතුරෙක් නැහැ.
මොකද ඒ තුල දෙවියන් වහන්සේගේ ක්‍රියාකාරීත්වෙකුත් තියෙනවා. එතකොට දෙවියන් වහන්සේ සැබවින්ම අපි අත්දකින්නේ අපි තුල ක්‍රියාත්මක වෙන්නේ අපි සැබවින්ම නිදහස තුල ක්‍රියාත්මක වෙනකොට. අපි නිදහස් වෙනකොට තමයි උන්වහන්සේත් ක්‍රියාත්මක වෙන්නේ. දෙවියන් වහන්සේ අනු මගේ නිදහසට සැබෑ නිදහසට බාධාවක් නෙවෙයි මගේ සැබෑ නිදහස බවට පත් වෙනවා. දැන් ඔය අත්දැකීම අපි පොඩ්ඩක් භාවිතා කරෝතින් තව දේවල් තව දෙයක් සම්බන්ධයෙන් මේ කාරණය හොඳට තේරුම් ගන්න පුළුවන්. අපි ගමුකෝ යක්ෂ බලවේග, අන්ධකාර බලවේග, එහෙම නැත්නම් අපි කියන්නේ අඳුරු බලවේග, දුෂ්ට බලවේග. එතකොට දැන් බලන්න මේ අන්ධකාර බලවේගවල දුෂ්ට බලවේග තුල දෙවියන් වහන්සේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ බලය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඔවුන් තුල තියෙන්නේ ඔවුන්ව මවනකොට ඒ තිබුණු බුද්ධිමත් භාවය සහ ඒ ලැබුණු යම් යම් හැකියාවන් ප්‍රමාණයක් තියෙන්නේ. එතකොට ඔවුන් තුල ශුද්ධාත්මන් වහන්සේගේ බලය දෙවියන් වහන්සේගේ බලය ක්‍රියාත්මක නොවන නිසා නමුත් අපි තුල දෙවියන් වහන්සේගේ බලය ක්‍රියාත්මක වන නිසා දෙවියන් වහන්සේගේ බලයට අපි ඉඩ දෙන්න දෙන්න සියලුම දුෂ්ටාත්ම අපට පුළුවන් පරාජය කරන්න උන්වහන්සේගේ බලය තුල. මොකද එතකොට අපිට තියෙනවා අපිට ලැබිලා තියෙනවා දෙයක් ඔවුන්ට නැති. ඔවුන්ට නැති ආයුධයක් තියෙනවා. මොකද ඔවුන්ට යම් හැකියාවන් ප්‍රමාණයක් තියෙනවා ඔවුන්ගේ මැවීම නිසා. නමුත් අපට තියෙනවා ඔවුන්ට නැති දෙයක්. ඒ මොකක්ද? දෙවියන් වහන්සේගේ බලය. එතකොට නිකම් බලන්න පුද්ගලය දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් තුල දෙවියන් වහන්සේගේ බලය ක්‍රියාත්මක වෙනවා. අනිත් කෙනා තුල දෙවියන් වහන්සේගේ බලය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට කවුද ප්‍රබල? කවුද ප්‍රබල? දෙවියන් වහන්සේගේ බලය තියෙන කෙනා. ඒ නිසා තමයි දුෂ්ටාත්ම, යක්ෂාත්ම ශුද්ධවන්තයන්ට විශාල බියක් දැක්වේ. මේ දුෂ්ටාත්ම උත්සාහ කරලා තිනවා ඔවුන්ව පරීක්ෂාවට දාගන්න. අපි දන්නවනේ ක්‍රිස්තුන් වහන්සේවත් පරීක්ෂා කරා කියලා. ඔවුන් උත්සාහ කරනවා. හැබැයි උත්සාහ කරාට ඔවුන් ඒ උත්සාහය අසාර්ථක උත්සාහයක්. ඒ උත්සාහය පරාජයට පත්වන උත්සාහයක්. මොකද ඔවුන් දෙවියන් වහන්සේගේ බලය තියෙන කෙනා ඉදිරියේ අසරණයි. එතකොට එහෙනම් දැන් මේ බලවේගයෙන්ම තමයි අපි අනාගතය සාර්ථක කරගන්නව වගේම යක්ෂ බලවේග, දුෂ්ට බලවේගවල ඉදිරියේ නොසැලී සිටින්නේ, ආත්ම ශක්තිය ඇතිව සිටින්නේ. ඒකයි අතුලාන්ත නිදහස තුල ක්‍රියාත්මක වෙනකොට අපට ලොකු ධෛර්යයක් ලැබෙනවා, විශාල අදිෂ්ඨානයක් ලැබෙනවා. දැන් මේකෙන් අදහස් වෙන්නේ නැහැ මෙහෙම දෙයක්. දැන් සමහරක් අය කියනවා අර පුද්ගලයා නම් කාටක්වත් බය නැහැ කියලා. එය නෙවෙයි සැබෑ ධෛර්යය කියන්නේ. මොකද දැන් අපි තුල විවිධ බයවල් තියෙනවා, විවිධ ආකාරයේ බියවල් තියෙනවා. කිසිම දෙයකට බය නැතිනම් පුද්ගලයෙක් ඒ පුද්ගලයා මිනිසෙක් නෙවෙයි, ඒ පුද්ගලයා යන්ත්‍රයක් වෙන්න ඕන, රොබෝ කෙනෙක් වෙන්න ඕන. මොකද රොබෝලට යන්ත්‍රවලට හැඟීම් නැති නිසා ඔවුන්ට බය දැනෙන්නේ නැහැ. බය කියන්නේ හැඟීමක්නේ. ඔවුන්ට ඒ දැනෙන්නේ නැහැ. ඒතර කවුරු හරි පුද්ගලෙක් කියනවා නම් මට නම් කිසිම දෙයක් ගැන කිසිම බයක් නැහැ කියලා, ඒක මනෝවිද්‍යාත්මකව එතරම් නිවැරදි ප්‍රකාශනයක් නෙවෙයි. අපි තුල විවිධ බයවල් තියෙන්න පුළුවන්. හැබැයි අපිට තියෙනවා හැකියාවක් ඒ බය ජය ගැනීමට හැකියාවක් තියෙනවා උන්වහන්සේ තුල. දැන් අපි දුන් යම් කිසි පුද්ගලයෙක් තමාගේ ගෙදරම පිටිපස්ස පැත්තට රැට යන්න බයයි කියලා, එහෙම නැත්නම් ගෙදරම සමහර කාමරවලට යන්න බයයි කියලා රැට, ඒතර ඒ පුද්ගලයා ඒක න අවංක වෙන්න ඕන. ඒ පුද්ගලයාට අරගලයක් තියෙනවා කියලා. හැබැයි ඒ පුද්ගලයාට පුළුවන් අතුලාන්ත නිදහස තුල දෙවියන් වහන්සේගේ බලයෙන් සන්නද්ධ වෙලා ශක්තිමත් වෙලා ඒ බය දක්වන දෙයට මූණ පාන්න පුළුවන්. අපි තුම එක රෑක ඔහුට යන්න සිදු වුණා පිටිපස්ස පැත්තට, තමාගේ ගෙදර පිටිපස්ස පැත්තට යන්න සිදු වුණා මේ යම් කිසි අත්‍යවශ්‍යතාවයකට. නමුත් ඔහු විශාල බියක් දැක්ුවා ඒ සඳහා. අපි තුමකෝ මීට ඉස්සෙල්ලා ඔහු කවදාකවත් ඒක කරලා නැහැ, ආයෙන් පස්සේ යන්නෙම නැහැ. නමුත් එදා රෑ යන්නම සිදු වුණා. එතකොට මොකද කරන්නේ? ඔහුට පුළුවන් උන්වහන්සේ තුල ඒ ශක්තිය ඇති කරගෙන බය තිබුණත් ඒ බයට මුහුණ දෙන්න පුළුවන්.
ඒක තමයි සැබෑ ධෛර්යය කියන්නේ සැබෑ වීරය කියන්නේ බය නැතිකම නෙමෙයි කිසිම දෙයකට බය නැත්නම් ඉතින් වීරයක් ඕනේ නැහැනේ දැන් රොබෝ කෙනෙකුට නැහැ අදිෂ්ඨානය කියලා දෙයක් නැහැ මනෝවිද්‍යාත්මකව යන්ත්‍රයකට අදිෂ්ඨානයක් නැහැ අවශ්‍ය නැහැ අපට අවශ්‍යයි අදිෂ්ඨානයක් ධෛර්යයක් මොකද අප තුල ඔය බය සැක සංකාවන් චකිතයන් තියෙන නිසා එතකොට අපි දුන් මේ පුද්ගලයා එදා රෑ බය තිබුණත් ඒ බය ජය අරගෙන ලොකු ධෛර්යයක් උපදවගෙන ආත්ම ශක්තියක් ලබාගෙන දෙවන් වහන්සේ තුල එළියට යන්න තීරණය කරා එතකොට බලන්න ඒ පුද්ගලයාට විශාල ශක්තියක් ලැබිලා තියෙනවා අධ්‍යාත්මික ශක්තියක් ලැබිලා තියෙනවා මේ මොහොතේ මීට පෙර නොලැබුණු ඒ තුලින්ම මේ පුද්ගලයා බලවත් වෙලා ඒ පුද්ගලයාගේ ආත්ම ශක්තිය වැඩි වෙලා ඊට පස්සේ ඊගාව දවසේ එහෙම නැත්නම් ඊගාව සුමානේ එළියට යන්න උනොත් ඒ පුද්ගලයා ඉස්සරට වඩා ධෛර්යයෙන් යුතුව යන්නේ මොකද ඔහු එයට මූණ දුන්නා අර බය ඇතිවන තත්වයට මූණ දීලා ධෛර්යය වර්ධනය කරගෙන ධෛර්යය ඒ පුද්ගලයා විසින් තීව්‍ර කරගෙන වගා කරගෙන එතකොට ධෛර්යය කියන්නේ වර්ධනය වෙන දෙයක් එන්න ධෛර්යය වර්ධනය වෙන්න වෙන්න අපි දයන් වහන්සේගේ බලය අත්දකින ප්‍රමාණය වැඩි ඒ නිසා ජීවිතේට බයවල් තිබීම හොඳ දෙයක් විවිධ බයවල් තිබීම හොඳ දෙයක් මොකද ඒ බය හොඳ අවස්ථාවක් අපට දයන් වහන්සේගේ බලය මත පදනම් වෙන්න දයන් වහන්සේගේ බලය අත්දකින්න තියෙන හොඳ අවස්ථාවක් ඒ නිසා අපිට අනාගතය ගැන බය වෙන්න අවශ්‍ය නැහැ පොඩි පොඩි දේවල් වලින් නැකත් වෙලාව හෝ එහෙම නැත්නම් අපගේ ජ්‍යොතිෂ ශාස්ත්‍රයෙන් ලැබෙන ඒ ලග්න පලාපල වලින් ලැබෙන පොඩි සුරක්ෂිත භාවයක් මත අපි යැපිය යුතු නැහැ අපිට පුළුවන් ඊට වඩා දැවැන්තව කටයුතු කරන්න අතර ඔය කියපු දේවල් වලින් යම් සුරක්ෂිත භාවයක් ලැබෙනවා ඒක ඇත්ත කෙනෙකුට හඳහන බැලීමෙන් යම් කිසි සැනසීමක් හරි සුරක්ෂිත භාවයක් හරි ලැබෙන්න පුළුවන් හැබැයි ඒක පොඩි දෙයක් ඒක සුළු දෙයක් අපට පුළුවන් දැවැන්ත සුරක්ෂිත භාවයක් ලබා ගන්න දෙවියන් වහන්සේ තුල දැවැන්ත ධෛර්යයක් ලබා ගන්න පුළුවන් අදිෂ්ඨානයක් ලබා ගන්න පුළුවන් අනාගතයට මුහුණ දෙන්න දෙවියන් වහන්සේ තුල එතකොට ඇයි අපි මේ පොඩි දේවල් පස්සේ යන්නේ අපිට පුළුවන් නම් සූර්යාලෝකය ලබා ගන්න ඇයි අපි මේ ඉටිපන්දම් පත්තු කර කර ඉන්නේ ඇයි අපි මේ පොඩි ආලෝකයන් පස්සේ යන්නේ ඒ වලින් අර තාවකාලිකව ලැබෙන සුරක්ෂිතභාවයන් සුරක්ෂිතභාවය ඇයි අපි අයිති කරගන්න යන්නේ අපට තියෙනවා මහා දැවැන්ත සුරක්ෂිතභාවයක් බලයක් ලබා ගැනීමට හැකියාවක් තියෙනවා උන්වහන්සේ තුල ඒ වගේම අපි සැබෑ ධෛර්යවන්ත පුද්ගලයන් බවට පත් වෙනවා අතුලාන්තේ නිදහස වැඩි වෙන පුද්ගලයන් බවට පත් වෙනවා එතකොට අපේ අනාගතයේ තීරණය ගන්න අපේ අනාගතයේ අර නියමුව අපි බවට පත් වෙනවා බාහිර බලවේග නෙවෙයි අපි මේ ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ බාහිර බලවේග මත විශ්වාසය තියන්න නෙවෙයි අපගේ අතුලාන්තයෙන් එන ඒ බලය මත විශ්වාසය තියලා ජීවිතය සාර්ථක කර ගැනීමට මේ ගැන ඔබ හිතනද මෙනෙහි කරන්ද සහ එහි ඇති සත්‍යතාවය අත්දකීමට පටන් ගන්න මේ මොහොතේ සිට ජේසු පීටායේ